ස්වාමීන් වහන්සට කොච්චර බයිනෝද මං මේ ෆස්බුක් එක ඔදරු කරන්න තිබයි. මගෙන් අකුරක් හරි ඉගෙන ගත්ත දරුවෙක් නම් මංගෙන දසමයක් ගෞරවය තියෙනවා නම් මම ඒක ඉල්ලීමක් කරනවා කරන්න එපා. ඒක ඉල්ලීමක් කරනවා, ඒ ඉල්ලීම කරන්න, ඒ ඉල්ලීමේ කියන දේ බලාගෙන මෙහෙම කරන්න. මොකද්ද? ෆේස්බුක් එකේ ස්වාමීන් වහන්සලාට බනින්න එපා. ස්වාමීන් වහන්සලාට බැනලා තියෙන පෝස්ට් එකකට ලයික් කරන්නවත් එපා. ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් වුණත් දුසිල්වත් වුණත් භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන්න ගිහියන්ට අයිති නැහැ. මොන අයිතියද මේ පන්සිල් රැක ගන්න බැරි උන්ට? පංචශීලය රැකගන්න දැන් අපිට මේ සිල්පද පහ රැකගන්න කොච්චර අමාරුද? සමහර ලාවට මේ සිල්පද පළු දෙනවා. ඔය දරුවා අතින් වගේම තමයි අපි හදිනුත්. පන්සිල් ටික රැකගන්න බැරි එකකට එක කොහොමද? අර සිල්පද 227ක් රකින්න උපසම්පදා සීලයට සිල්පද 227ක් තියෙනවා. දන්නවද? 227 කටපාඩම් තියාගන්න තමාරු ඇති තමාර අයට. අඩු ගානේ 227 රකින්න උත්සාහ හරි ගන්න. සමාදන් වෙලා තියෙනවා කියලා කියන්නේ උත්සාහය ගන්නවා කියන එකනේ. එහෙම සංඝයා වහන්සේලමකට බැන්නොත් හේතු ඇතුව හෝ නැතුව චෝදනාව කළොත් සංඝයාට ගැරහීමක්. භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන්න ඕන, භික්ෂුන් වහන්සේලාගේ සමාධිය විමසන්න ඕන. තවත් භික්ෂුන් වහන්සේනම මේ අපි මොක්කුද? ඒ නිසා Facebook එකේ කිසිම දරුවෙක් සර් එහෙනම් Instagram එකේ ඒ මගුලෙත් එපා. ඔය තියෙන එක කිසි තැනක භික්ෂුන් වහන්සේලාට ගරහලා තියෙන පෝස්ට් මගේ දරුවෝ ෂෙයා කරන්න එපා. මට මේ මගේ පන්තියේ ළමයින් විතරයි මේ කියන්න වෙන්නේ. පුතේ පාරවල් වැහෙනවා. ස්වාමීන් වහන්සේලාට ගරහලා පෝස්ට් ෂෙයා කරලා මේ ලයික් කරලා ඒවා එතකොට අනුමෝදන් වීමක් වෙන්නේ. ඔය දරුවෝගේ පුණ්‍ය විපාක වැහෙයි. පුණ්‍ය ద్వාර වැහෙයි. පින් පළ දෙන්න තිබ අවස්ථාව වැහෙයි. කරදර පිට කරදරෙයි. ඒ වගේම බේරෙන්න බේරගන්න කවුරුත් නැති වෙයි. තැන් තැන් වලට දුවයි. ඔයාලා පිස්සු ඇදිලා වගේ යයි. දැන් මේ කරදරෙන්නේ මිනිසුන්ට කරදරෙන්නේ පස්සේ. මිනිසුන්ට කරදරේ එනකොට කියලා එන්නේ නැහැ. මල්ලි හෙට හැන්දෑවේ හතර කරදරයක් එන්න තියෙනවා. ඒ එදා ඔයා පෝස්ට් එක ෂෙයා කරපු නිසා කියලා. මිනිසුන්ට කරදරෙන්නේ කී කී නෙමෙයි. දරුවනේ රැස් කරන දේ විපාක තියෙනවා. විපාක දෙනවා. පරිස්සම්